රයි අපි පටන් ගමු ලෙසන් එක. මම ඇහෙනව නේද ඔය කේකට? මම ඇහෙනවද? රයි. හොඳයි. අපි දැනට මේ වෙද්දි කතා කරලා තිබ්බ මාතෘකාව වගේක් තියෙනවා. ත්‍රිකෝණ අංග සාම්‍ය ප්‍රධාන වශයෙන් කතා කරා. ඒකේ ගණන් දෙකක් දුන්නාම මිශ්‍ර අභ්‍යාස වගේ ඔයගලගේ අච්චුපොතේ තියෙන. ඉතින් මේ ගණන් ටික මම හදලා දාන්නම්. එතකොට ඔයගලන්ට පුළුවන් අඩුපාඩු ටික බලා ගන්න. ත්‍රිකෝණ අංග සාම්‍ය ටික. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ චතුරාර්ය තවත් වැදගත් පාඩමක් කෙටි ප්‍රශ්නයක්. මේ දවස්වල මම ඔයගලන්ට පේපර්ස් මේ බෙද්දි හතක් කරලා දෙනවා. හත් වෙනි පේපරේ ඩිස්කෂන් එක මම අද ඔයගලන්ට දැම්මා. ඒක බලන්න ඔයගලන්ගේ අඩුපාඩු පේපර් එක කරා නම් කොහොමද කියලා. ඊට පස්සේ අටවෙනි පේපර් එක ඩිස්කෂන් එක කරන්න දෙනවා. ඒක මම කරලා දාන්නම්. තාම ලකුණු බැලුවේ නැහැ ඔයගලන්ගේ. බලලා මම ඒක දාන්නම්. එතකොට ඔයගලන්ට සම්පූර්ණ කෙටි ප්‍රශ්න 200ක් විතර කරලා දෙනවා. සම්පූර්ණ කැටි ප්‍රශ්න 200ක් විතර වෙලා තියෙනවා. එතකොට ওই 200 ඇතුලේ බලන්න ඕගලන්ට මේ චතුරාර්ය ආශ්‍රිත ගණන් කීයක් ලැබිලා තියෙනවද කියලා. හරිද? හැබැයි මේ ගණන් හදන්න ඕගලන්ට අර ත්‍රිකෝණ දැනුම කියන එක ඕනේ. මම හිතනවා ඒක ඕගලන්ට දැන් ප්‍රමාණවත් වශයෙන් තියෙනවා කියලා. මොකද අපි ලෙසන් එක කරලා ගණන් ගොඩක් හදුව නිසා. එතකොට මේ හොඳයි. එතකොට දැන් මේ අද අපි කතා කරන්නේ චතුරාර්ය කියන පාඩම. චතුරාර්ය කියලා කියන්නේ මොනවද? ත්‍රිකෝණ කිව්වම ඔයගොල්ලෝ දන්නවා මේම එකක්. පාද තුනක් තියෙනවා කියලා. ත්‍රිකෝණ. චතුරාර්ය කිව්වම පාද හතරක් තියෙනවා. ඒක එක එක විදිහට තියෙන්න පුළුවන්. පාද හතරක් තියෙන සමූර්ත තල රූපයකට තමයි චතුරාර්යයක් කියලා කියන්නේ. එක එක විදිහට තියෙන්න පුළුවන්. මෙහෙම දියෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම දියෙන්න පුළුවන්. හරි. කොහොම හරි පාද හතරක් තියෙන ඒවා තමයි චතුරාර්ය කියලා කියන්නේ. හරි. හැබැයි අද අපේ මාතෘකාව චතුරාර්ය නෙමෙයි සමාන්තර ආශ්‍රය කියන එක. ඒ කියන්නේ චතුරාර්ය වලත් විශේෂ ලක්ෂණ තියෙන තල රූපයක් තියෙන අපි ඒකට කියන සමාන්තර ආශ්‍රය කියලා. එතකොට චතුරාර්යයක් කියලා කියන්නේ පාද හතරක් ඇති තල රූපයකට තමයි. සංගෝඨ තල රූපයකට. ඒක තේරුම් ගන්න. හරිද? ඒ වයනුත් අද අපි සාකච්ඡා කරන්නේ සමාන්තර ආශ්‍රය ගැන. දැන් ඉස්සරහට අපේ වෘත චතුරාශ්‍රය ගැන එහෙම කතා කරන්න දිනවා. ප්‍රධාන වශයෙන් අද අපි සාකච්ඡා කරන්නේ සමාන්තර ආශ්‍රය ගැන. හරි. මාතෘකාව දාගන්නකො සමාන්තර ආශ්‍රය කියලා. දැන් ඔය චතුරාර්ය කියන එක කොටස් තුනකට බෙදෙනවා. එකක් සමාන්තර ආශ්‍රය. තව ඕගොල්ලෝ ගණන් ගන්නවා එක හැඩතලයක්. ඒක සමාන්තර ආශ්‍රයක් නෙමෙයි හැබැයි චතුරාර්යයක්. අහලා තියෙනවද නැත්නම් ත්‍රපීසියම් වර්ගඵලය වහන්න පාවිච්චි කරනවානේ ත්‍රපීසියම්. ත්‍රපීසියම්. එතකොට මේ තව තියෙනවා විෂම චතුරාර්ය කියන එක. විෂම චතුරාර්ය කියන එක. හරි. පොඩි නෝට් එකක් දාගන්න සමාන්තර ආශ්‍රය වල. හරි. චතුරාර්ය ප්‍රධාන තුනකට චතුරාර්ය ප්‍රධාන කොටස් තුනකට බෙදෙන අතර චතුරාර්ය ප්‍රධාන කොටස් තුනකට බෙදෙන අතර චතුරාර්ය ප්‍රධාන කොටස් තුනකට බෙදෙන අතර ඉන් සමාන්තර ආශ්‍රයට විශේෂ තැනක් හිමි වෙයි. ඉන් සමාන්තර ආශ්‍රයට
විශේෂ තැනක් හිමි වේ. ඔය ළමයි අපි ඕගොල්ලෝ සමහරට අහලත් නැතුව ඇති අහලත් ඇති අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න සමාන්තර ආශ්‍රය තමයි ඔයගොල්ලෝ දන්නවා සමචතුර ආශ්‍රය දැන් සමචතුර ආශ්‍රය කියන්නේ මොකද්ද කියලා තාම ඉගෙන ගන්නේ නැහැ නමුත් සමචතුර ආශ්‍රය කියන එක සමාන්තර ආශ්‍රයක් කියලා මුලින්ම දැනගන්න අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න සමාන්තර ආශ්‍රය තමයි සමචතුර ආශ්‍රය ලියා ගන්න එපා ඉස්සෙල්ලා අහගෙන ඊට පස්සේ ගන්න සමාන්තර ආශ්‍රය තමයි සෘජුකෝණ ආශ්‍රය සෘජුකෝණ ආශ්‍රය හරි හරි මෙන්න මේ සමචතුර ආශ්‍රයට පයින් ගැහුවාට පස්සේ අපි වීලෝට කියන පයින් ගැහුවාට පස්සේ මේක ඇද වෙනවනේ මේක ඇදෙනවා ඇද වුණාට පස්සේ හැදෙන හැඩතලයට අපි තමයි අපි කියනවා රොම්බසය කියලා අර විසක් කුඩු තරඟවල දහම් පාසල ඉස්කෝලේදී අර ඔයගොල්ලෝ අර මේ හදනවනේ මේ අටපට්ටම අටපට්ටමේ මේ උණ බට වලින් හැදුවට පස්සේ ඕක ඇදෙනවනේ අපි අද ඇද කරන්නේ නියන් අලු කෑල්ල හැලේ වගේ එච්චරටම නෑ නමුත් එහා සමාන පොඩ්ඩක් ඇද කරාට පස්සේ එනවනේ අන්න එතකොට රොම්බසය හැදෙනවා රොම්බස් හැදෙනවා. එතකොට සුජුගෝණාශ්‍රයට පයින් ගැව්වොත් හැදෙනවා සමාන්තර ආශ්‍රය කියලා. සමාන්තර ආශ්‍රය කියලා. එතකොට මතක තියාගන්න මෙන්න මේ හතරට කියන නම සමාන්තර ආශ්‍රය. මේකට සමාන්තර ආශ්‍රය කියලා කියනවා. හරි? හැමදෙස්සම මේක විතරක් නෙමෙයි සමාන්තර ආශ්‍රය මේ හතරටම කියන තනි නම තමයි සමාන්තර ආශ්‍රය. හරි? අපි ඉස්සෙල්ලාම මෙහෙම ලියන්න පොඩි නෝට් එකක් දාලා තරුවල් දාලා ලියන්න නෝට් එක පොඩි දරුවක් දාලා නෝට් එකක් ලියමු සමාන්තර ආශ්‍රය කොටස් හතරකට බෙදේ සමාන්තර ආශ්‍රය කොටස් හතරකට බෙදේ සමාන්තර ආශ්‍රය කොටස් හතරකට බෙදේ ඒවා නම් සමචතුර ආශ්‍රය සුජුකෝණාශ්‍රය රොම්බසය සමාන්තර ආශ්‍රය සමචතුර ආශ්‍රය සුජුකෝණාශ්‍රය රොම්බසය සමාන්තර ආශ්‍රය රයිට් රූප අඳින්න ඕනේ නැහැ ආයි පොඩ්ඩක් කියන්නද හරි සමාන්තර ආශ්‍රය කොටස් හතරකට බෙදේ සමාන්තර ආශ්‍රය කොටස් හතරකට බෙදේ ඒවා නම් කියලා දාලා සමචතුර ආශ්‍රය සෘජුකෝණ ආශ්‍රය රොම්බසය සමාන්තර ආශ්‍රය මෙන්න මේ සෙට් එකේ නම් ටික ලියා ගන්න පල්ලට පල්ලට ඔන්න තාමම මොකද්ද මේ සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ අපි නිකන් සමාන්තර ආශ්‍රය කියලා මෙහෙම 64ක් තියෙනවා ඒ 64 තමයි මෙන්න මේ හතර කියලා දැනගත්තා එකක් සමචතුර ආශ්‍රය සෘජුකෝණ ආශ්‍රය පොඩි කාලේ දැන් ඉගෙන තිනවා මේකට පයින් ගියාම රොම්බසය මේකට පයින් ගියාම සමාන්තර ආශ්‍රය හරි දැන් ඕගොල්ලෝ අලුත් පිටුවක් ගන්න අලුත් පිටුවක් කියලා කියන්නේ හයිලයිට් එකක් තියනවා නම් හයිලයිට් එකක් ගන්න නැත්නම් වෙන පෑනක් තියනවා නම් වෙන පෑනක් ගන්න මම කරන්න ඕන දේ කියන්න අර පිටු දෙකක් සෙට් වෙන්නේ දැන් මේ තියෙන තනි පිටුවක් නේ එහෙම නැතුව අර පිටු දෙකක් සෙට් වෙන විදිහට හදා ගන්න. මොකද අපි දැන් මේ හැඩදාලා හදලා කියන්නේ මෙන්න මේ විදිහට පිටු දෙකක් වෙන විදිහට හදා ගන්න. අපි දැන් මේ මොකද පොඩි වැඩක් කරන්න යන්නේ. ඒකට ඉතින් අර මේ එක පිටුවක ඇඳලා තිබ්බොත් කරදර වෙයි. හරි.
ඉස්සලම දාගන්න මාතෘකාව සමුද්‍ර ද්‍රව්‍ය කියලා. විතර මේක මේකේ ලක්ෂණ ටික ලියන්න යනවා. සමචතුරස්‍රය. හරි. සමුද්‍ර ද්‍රව්‍ය කියලා දාලා මේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? කියමදද? දැන් කොහමද දැනෙන්න? කවුද මේ අසීම් මේක ක්ලියර් වදිද? ක්ලියර් නැද්ද? අක්කරි වෙනවද? පේනවලු හරියට. මං අහන්නේ මේ කියන්නේ බොඳ වෙලාද පේන්නේ පැහැදිලිව පේනවද? පැහැදිලි. බොඳ වෙලා වගේද? දැනුත් එහෙමද? දැන් බොඳයි. හරි. ප්‍රශ්නක දැන් හරිද? ආ හරිලු. ලාවට වගේලු බොඳ වෙලා තියෙන හරි සවුලක් පේනවලු. හරි. රයිට්. හරි. සමචතුරස්‍රය ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් මේ සමචතුරස්‍රය කියන එක ඉගෙන ගන්නවා. පොඩි කාලේ ඉඳන් දන්නවා. හරි. මට කියන්න බලන්න. මම එක ඔන් කරලා හරි කමක් නැහැ කියන්නකෝ. සමචතුරස්‍රයේ විශේෂ ලක්ෂණ මොනවද කියලා? ඕගලන්ට විශේෂ ලක්ෂණ මේ පේන්න තියෙන ලක්ෂණ මොනවද කියලා කියන්න. මම එකක් කියන්න. පාද සියල්ලම සමානයි. පාද සියල්ලම සමානයි. පාද සියල්ල සමානයි. සියලුම කෝණ අංශ 90ක් වෙන. සියලුම කෝණ අංශ 90යි. හොඳයි. සියලුම කෝණ අංශ 90යි. හරි. පාද සියල්ල සමානයි. කෝණ සියල්ල සමානයි. හොඳයි. කෝණ සියල්ල සමානයි. තව මොනවාරි ලක්ෂණ තියනවද? ඒ කියන්නේ මේ මේ සම්මුඛ කෝණ මූණට මූණ දින කෝණ සමානද? මූණට මූණ දින කෝණ සමානද? ඕනේ මේක 90යි මේකත් 90යි මේක 90යි මේකත් 90යි. හරි. සම්මුඛ කෝණ සමානයි. මේක අදුට්ටක් පෙරලා ගත්තේ. මේ පාද සියල්ල සමානයි කියන එකත් අපි පොඩ්ඩක් පෙරලා ගමු. සම්මුඛ පාද මොකද වෙන්නේ? සම්මුඛ පාද. සම්මුඛ පාද සමානයි. පාද සියල්ල සමානයි. ඒක ඇත්ත. මේ අපි එතනින් පෙරලා ගමු. මේ මූණට මූණ දින පාද සමානයි කියලා. සම්මුඛ පාද සමානයි. විකර්ණ වල එකතුව එක සමාන. විකර්ණ වල එකතුව එක සමානයි කියන්නේ මොකක්ද? විකර්ණ වල දිග වෙන්නේ නැති. විකර්ණ වල දිග සමානයි. මේ විකර්ණයේ දිගයි මේ විකර්ණයේ දිගයි සමානයි. විකර්ණ වල දිග සමානයි. අම තව එකක් ගන්න. මේ ළඟ තියෙන පාද වලට කියන්නේ බද්ධ පාද කියලා. මේ ළඟ තියෙන පාද දැන් ඉස්සරහට මූණට මූණ තියෙන පාද වලට කියන්නේ සම්මුඛ පාදනේ. මේ ළඟ තියෙන එක ළඟ තියෙන පාද වලට කියන්නේ බද්ධ පාද. හරි. බද්ධ පාද සමානයි. අපි මෙන්න මේකෙන් තමයි පෙරලා ගන්න. බද්ධ පාද සමානයි. හරි. තව මොනවද? විකර්ණ එකිනෙක හා ඡේදනය වේ. විකර්ණ එකිනෙක හා ඡේදනය වෙනවා. ඒක ඇත්ත.
විකර්ණ එකිනෙක ඡේදන වෙන ගැත්ත විකර්ණ එකිනෙක ඡේදන වෙනවා කියන එක නෙමෙයි කියන්න ඕනේ මේක තමයි ගොඩක් වැදගත් දෙය විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙනවා ඒ කියන්නේ දැන් මේ විකර්ණය මෙන්න මේ පොයින්ට් එකේදීනේ ඡේදනය වෙන්නේ ඒ ඡේදනය වෙද්දි මේකේ දිග දෙකට මැදින් බෙදෙනවා ඒ කියන්නේ මේක පහයි නම් මේකත් පහ වෙනවා මේක වහයි නම් මේකත් පහ වෙනවා ඔය විදිහේම විකර්ණ සමච්ඡේදන වෙනවා ගොඩක් තියෙනවානේ තව එකක් වෙනවා තව දෙයක් වෙනවා 8 9 මේ විකර්ණ වලින් මෙන්න මේ කෝණය සමච්ඡේදන වෙනවා කියන එකේ තේරුම සම බෙදෙනවා ඒ කියන්නේ මේක 90යි නම් මේක මෙතන එක 45යි මෙතන එක 45යි මේකත් 45යි මෙතන එකත් 45යි මෙතන එකත් 45යි මෙතන එකත් 45යි මේකත් 45යි මේකත් 45යි හරි එතකොට විකර්ණ වලින් අභ්‍යන්තර කෝණය හරි සමච්ඡේදන වෙනවා විකර්ණ වලින් අභ්‍යන්තර කෝණය සමච්ඡේදන වෙනවා තව මොනවාරි දිනවා දැන් පොඩි අදහසක් දෙන්න දැන් මේ ත්‍රිකෝණයක්නේ මේක 45 නම් මේක 45 නම් මෙතන කෝණ කීයද දැන් ඔයගොල්ලෝ දන්නවා මේක 45 නම් මේක 45 නම් මෙතන කෝණ කීයද අද්දාල කියන්න පුළුවන් වෙන්න ඕනේ හරි තව උත්තර දෙකයි ආවේ මේ ත්‍රිකෝණයක්නේ මේක 45 නම් මෙතන 45 නම් මෙතන ආ හරි 90යි ඇයි දැන් මේ සමෝච්ඡේදන වෙනවා සමච්ඡේදන වෙනවා කියන්නේ මෙතන 90 කෝණේ 45 45 දෙකට මැදින් බෙදෙනවානේ මෙතනත් 45 45 දෙකට මැදින් බෙදෙනවා එතකොට මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණය මේ කෝණයයි 45යි නම් මෙතන කීයද අංශක 90යි ආ දැන් තමයි උත්තරේ ඒක 90යි නම් මෙතනත් 90යි මෙතනත් 90යි මෙතනත් 90යි හරි එතකොට අපිට එතනින් අදහසක් ගන්න පුළුවන් එතනින් අපිට දෙයක් ඔප්පු වෙනවා මේ විකර්ණ සමච්ඡේදන වෙන්නේ ලම්බකව ආ විකර්ණ ලම්බකව සමච්ඡේදන වෙනවා අසීම් තේරෙනවද විකර්ණ ලම්බකව සමච්ඡේදන ඔන්න ඔය ටික ලියාගන්න තව ඕගලන්ට තව මොනවා හරි ලක්ෂණ ටිකක් අහුවුණොත් ලියාගන්න තව රූල් දෙකක් විතර ඉඩ දියාගන්න ඔන්න සමුද්‍රාශ්‍රයේ ලක්ෂණ අපි දැන් තෝරාගත් දැන් හොයාගත්ත ලක්ෂණ හරි මට මෙතනින් අසින් එක මම මේ කියන එක තේරුම් නැත්තේ මොකද්ද කියලා මට 1ද 2ද 3ද කියලා මට එවන්න හරි පාද සියල්ල සමානයි කියන එක තේරෙනවද මේ චතුරස්‍රයේ සම චතුරස්‍රයේ පාද ඔක්කොම සමානයි ඒක දන්න දෙයක් ඊට පස්සේ සියලුම කෝණ අංශක 90යි ඒක දන්න දෙයක් නේ හැම කෝණයක්ම අංශක 90යි හරි මම ටිකක් මෙතන අද ගන්න නරක දැන් ඇඳලා ඇඳලා කුරුඩු බඩේ ලයි පාද සියල්ල සමානයි කෝණ සියල්ල අංශක 90යි මේක ලියන ගමන් බලා ගන්න තේරුම් නැති දෙයක් එතකොට සම්මුඛ පාද සමානයි ඒක හරි විකර්ණ වල දිග සමානයි සම්මුඛ සම්මුඛ කෝණ සමානයි කියලා කියන්නේ මේ මුහුණට මුහුණ තියෙන කෝණ මේක 90යි නම් මේකත් 90යි මේක 90යි නම් මේකත් 90යි මුහුණට මුහුණ තියෙන කෝණ සමානයි හරි ඉර සම්මුඛ පාද සමානයි කියලා කියන්නේ සම්මුඛ කියන්නේ තේරුම මේ මුහුණට මුහුණ තියෙන පාද මුහුණට මුහුණ තියෙන පාද සමානයි හරි මුහුණට මුහුණ දින පාද සමානයි. එකෙන් ඉඳන් හය වෙනකම් පැහැදිලිද? තේරෙනවද? සම්මන්තම් පහ අහ හය වෙන එක ඉවරයි. හරි. එතකොට හය වෙන එක කියන්නේ විකර්ණ. විකර්ණ කියලා කියන්නේ මේ කොන් ශීර්ෂ යාකරන රේඛාව. මේ ශීර්ෂ යාකරන ඔන්න එක විකර්ණයක්. මේ ශීර්ෂ යාකරන ඔන්න තව විකර්ණයක්. පොඩ ඇදයි ගණන් ගන්න එපා. හරි. මෙන්න මේ අදිනලද විකර්ණ දෙකක් නේ අදින්න පුළුවන්. මෙන්න මේ විකර්ණ දිගින් සමානයි.
විකාරණ දෙකෙන් සමානයි. හරි. ඊට පස්සේ බද්ධ පාද කියලා කියන්නේ මේ එක එක ළඟ තියෙන පාද. හරි. දැන් මේකට බද්ධ පාදයක් තමයි මේක. එක ළඟ තියෙන. ඕන තව බද්ධ පාදයක් අපි අඳද්දොත් මෙන්න. මේ දෙක බද්ධ පාද. හරි. ඒතර මේකයි මේකත් බද්ධ පාද. මේකයි මේකත් බද්ධ පාද. හරි. බද්ධ පාද දෙකින් සමානයි. බද්ධ පාද කියන්නේ මේ පාද දෙක දෙකින් සමානයි. ඔය දෙකටම හරියන්න ඔය දෙකටම හරියන්න මේ කියන්නේ මේ බද්ධ පාද සමානයි සම්මුඛ පාද සමානයි ඔය දෙකටම හරියන්න මෙන්න මේ කෑල්ල තියෙනවා නමුත් අපි ඒක වෙන වෙනම ලියාගමු ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් හරි ඊටse විකර්ණ සමච්ඡේදනයේ වේලු විකර්ණ සමච්ඡේදනවා කියලා කියන්නේ දැන් මේ විකර්ණයයි ඡේදන වෙන්නේ මෙන්න මේ ලක්ෂයෙන්නේ ඔය ලක්ෂයෙන් මෙන්න මේ විකර්ණ දෙකටම ඇතින් බෙදනවලු ඒ කියන්නේ මේ සම්පූර්ණ විකර්ණයේ දික 10ක් නම් මේක පහයි විදිහට බෙදනවා මේකත් 10ක් නම් මේක පහයි විදිහට බෙදෙනවා හරි විකාරණ වලින් අභ්‍යන්තර කෝණ සමච්ඡේදන වෙනවලු ඒ කියන්නේ විකාරණ වලින් අභ්‍යන්තර කෝණ සමච්ඡේදනවා කියලා කියන්නේ දැන් මේ විකාරණය නිසා මෙන්න මේ 90 කියන කෝණේ දිනවනේ ඒක දෙකටම ඇදින් බෙදෙනවා ඒ කියන්නේ මේක 45යි මේක 45යි 45 45 බෙදෙනවා මම ලියන්න බැරි නිසා මම මේ ඩොට් දෙකක් දැම්මේ හරි එතකොට මේ විකාරණ නිසා මෙතන අංශක 90 කෝණය මෙතන 45යි මෙතන 45යි විදිහට බෙදෙනවා මේ විකාරණය නිසා මෙන්න මෙතන අංශක 90 කෝණය මෙතන 45යි මෙතන 45යි විදිහට බෙදෙනවා හරි ඔය විදිහට මේ හැම එකක්ම 45 45 විදිහට බෙදෙනවා දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකො මම මේ පෙන්නනදී මේක දිහා බලන් ඉන්න මේ ත්‍රිකෝණය මෙතන 45යි මෙතන 45යි නා මෙතන කීයද වෙන්න ඕනේ 180 වෙන්න මෙතන අගේ කීයද වෙන්න ඕනේ 180 වෙන්න. හරියටම හරි. අංශක 90යි. හරි. මෙතන 45යි නම් මෙතන 45යි නම් 90 වෙන්න මෙතන කෝණ කීයද වෙන්න ඕනේ? 180 වෙන්න මෙතන කෝණ කීයද වෙන්න ඕනේ? 180 වෙන්න මෙතන කෝණේ 90යි. හරි. මෙතනත් 90යි. මෙතනත් 90යි. ඒ කියන්නේ විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා කියන එකයි අදහස. ඒ කියන්නේ අංශක 90ෙන් සමච්ඡේදනය වෙනවා. අංශක 90කින් සමච්ඡේදනය වෙනවා. හරි. බෙදෙද්දී අංශක 90 90 ගන්න බෙදලා තමයි බෙදෙන්නේ. හරි. අසීම් තේරෙනවද ඒක? ඒ ටික හරිද? Right. ඊට පස්සේ දෙවෙනි එක. ඒ ටික ලියාගත්තනේ හරිනේ. දෙවෙනි එක. දෙක අපි කතා කරනවා ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණාශ්‍රය වල දකින්න ලක්ෂණ මොනවද තව තුට්ට ලියන්න ඔය ඔක්කොම ටික ලියන්න කිව්වා මෙන්න මේ ටික ලක්ෂණ ඔක්කොම ටික ලියන්නකෝ ලිව්වේ නැද්ද ලියන් 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 ලක්ෂණ එක ලියන්
හරිද ලියාගත්තද? අරනම් කියන්න හරි පාද සියල්ල සමානයි සියලුම කෝණ අංශ 90යි හරි කියලා තියෙනවා කියන්නේ Right. Sujugona Ashraya. Sujugona Ashraya dakinna lakshana monada? Maath ekkama liya ganna. Pahedili karaddi bala ganna maath ekkama liya ganna. Sujugona Ashraya obala dakinna lakshana monada? Mike on karala kiyanna obala. සම්මුඛ පාද සමානයි. මේකේ සියලුම කෝණ අංශ 90යි. සියලුම කෝණ අංශ 90යි. සියලුම කෝණ අංශ 90ක් වගේම ඉස්සෙල්ලා අපි එකක් කියමු. සම්මුඛ පාද සමානයි. විකර්ණවල දිග සමානයි. විකර්ණවල දිග සමානයි. ඉන්න. මේක ලියාගෙන ගම කරමු ආ. සම්මුඛ පාද සමානයි සියලුම කෝණ අංශ 90යි. සියලුම කෝණ අංශ 90යි. විකර්ණ දිග සමානයි. ඊට පස්සේ මේ හැම කෝණයක් සමානයිනේ. ඒ වගේම මේ මූණට මූණ තියෙන කෝණ සමානයිනේ. සියලුම කෝණ සමානයි කියලා ගත්තත් හරි සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. මූණට මූණ තියෙන කෝණ සමානයි. දැන් මේකේ මේ හැම පාදයක්ම සමානද? සියලුම පාද සමාන වේද? සමද වර්ෂාවයි. සියලුම පාද සමානයි සමද වර්ෂ නෑ. එහෙම සමාන නෑ. මූණට මූණ තියෙන පාද විතරයි සමානයි. ඒ වගේම විකර්ණවල දිග සමාන වෙනවා. තාම හරි. දැන් මේකෙත් විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. විකර්ණ එකිනෙකට සමච්ඡේදනය. ඒ කියන්නේ මෙන්න මේ කාරණයට මේ විකර්ණේ මේ මෙතන මේ පොයින්ට් එක නිසා මේක දෙකට මැදින් බෙදෙනවා. මේක සම්පූර්ණ විකර්ණයි දිග 10ක් නම් මේක පහයි විදිහට බෙදෙනවා. විකර්ණ දෙක එක හා සමානයි. ඒක ලිව්වා. ඊපස් විකර්ණ සමච්ඡේද නෙවෙයි. විකර්ණ සමච්ඡේද නෙවෙයි. හරි. තව මොනවාද? විකර්ණ ලම්බකම සමච්ඡේද නෙවෙයි. මේකේ විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවද?
සුජුකෝණාශ්‍රයක් අඳින්න සුජුකෝණාශ්‍රයක් ඇඳලා හරිද පොතේ අඩිරෝල දින සුජුකෝණාශ්‍රයක් අඳින්න ටිකක් ලොකුවට අඳින්න ටිකක් ලොකුවට ඇඳලා හරිද මේක මම නෑ කිව්වට හරියන්නේ නෑ චෙක් කරලාම බලන්න ඕන ලොකුවට ඇඳලා මෙහෙම විකාරණයක් අඳින්න ආයි මෙහෙම විකාරණයක් අඳින්න කොටු රෝල පොතේ සුජුකෝණාශ්‍රයක් අඳින්න පුළුවන් නේ ලස්සන කොටු දිනවනේ ඊට පස්සේ කෝණමානෙන් මෙන්න මේ කෝණෙමයි හරි අපි සුජුකෝණාශ්‍රයේ ලම්බකව සමච්ඡේද වෙනවා කියලා ගත්තේ ඇයි මෙන්න මේ විකාරණය මේ කෝණය මෙන්න මේ 90 කෝණ අංක 45 45 බෙදෙනවා ලස්සනට බෙදෙනවා 45 45 නමුත් සුජුකෝණාශ්‍රයේ විකාරණ වලින් අංක 45 45 බෙදෙන්නේ නැහැ මේ කෝණය කියලා මෙතන අංක 90යි කියන එක ඇත්ත නමුත් මේක 45යි මේක 45 විතර බෙදෙන්නේ නැහැ මේක 45 මේක 45 විතර බෙදෙන්නේ නැහැ. එතකොට මේක 30 වෙන්න පුළුවන් මේක 60 වෙන්න පුළුවන්. එතකොට මේක 20 වෙන්න පුළුවන් මේක 70 මේක 80 වෙන්න පුළුවන්. තමාට මේක 50 වෙලා මේක 60 වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතන 90 වෙන්නේ නැහැ. තේරෙනවද අසීම් කියන එක? ඔව් සර්. එතකොට විකා සුජුකෝණාශ්‍රේ විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ නැහැ. කරුණා කරලා ඒක චෙක් කරලා බලන්න දැම්ම සුජුකෝණාශ්‍රයක් ඇඳලා කෝණමාන තියලා මයින්ඩ් මැනලා බලන්න මෙතන කෝණේ කීයද කියලා මේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මොන කෝණයක්ද මහා කෝණයක් මෙතන තියෙන මොන කෝණයක්ද සුළු කෝණයක් නේ මෙතන 120ක් නම් මෙතන 60ක් වගේ එන්නේ මේක 150 මෙතනත් 120ක් නම් මේක 60ක් වගේ එන්නේ ඉංගන් අර මේක 150 වුණොත් මෙතන 30යි මෙතන 150 වුණොත් මෙතන 30යි 150 වුණොත් මේක 30යි හරි එතකොට මේ සුජුකෝණාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනයේ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ නැහැ. සර් ප්‍රතිමකව සමච්ඡේදනය. ප්‍රතිමකව කොහොම සමච්ඡේදනය මේ දෙක සරල රේඛා දෙකක්. මේ දෙක සරල රේඛා දෙකක්. right. හොඳයි. දැන් මේ ලක්ෂණ ටික ලියාගන්න. මේ ලක්ෂණ ටික ලියාගන්න ඊට පස්සේ අපි යමු රොම්බසේ. හරිද ලියාගත්තද මේ විකර්ණය මගින් මේක වෙන්නේ මේ ප්‍රතිමුඛව ලියා ගන්න ප්‍රතිමුඛව සමච්ඡේදනවා කියලා ගන්න ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මොකද හේතුව මේ මේ කාංශක අනුව මේ මෙතන මේ කෝණයට මෙතන කෝණයට සමානයි මෙතන කෝණයට මේ කෝණයට සමාන වෙනවා ගැටලුවක් නෑ කොහොමවත් සරල රේඛා දෙකක් නේ විකර්ණ කියන්නේ ඒ නිසා ගැටලුවක් නෑ ඊට පස්සේ මේ සමතර රාශියට පයින් ගෙවුවට පස්සේ මම කෝ එකක් එනවා මොනවද රොම්බසය රොම්බසය එන්න මේ වගේ එකක් එන්න මේකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද දැන් සමතර රාශියක් ඇද වුණා කියලා ඒක දිගවල් වෙනස් වෙනවද? දැන් ඔයගොල්ලෝ සරලම හොඳම උදාහරණේ ඔයගොල්ලෝ අර මේ වෙසක් කූඩු තරඟට අටපට්ට මදද්දි මෙහෙම හදා මෙහෙම මේ උණ බටවලින් මෙහෙම හදා ගන්නවනේ උණ පතුරු වලින්. ඊටse මේක ඇද වෙනවා තුට්ටක්. හරි. යට ගහද්දි ලූස් වෙලා ඇද වෙනවා. ඇද වුණා කියලා මෙන්න මේවයි දිගවල් වෙනස් වෙනවද? දිගවල වෙනස් වෙන්නේ නැහැ. හරි. දිගවල වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට සමුද්‍රාශ්‍රයේම තමයි මේ පොඩ්ඩ ඇද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පාද සියල්ලම මොකද වෙන්නේ? පාද සියල්ලම සමානයි. අසීම් තේරුණාද? සම්මුඛ පාද ගැන මොකද කියන්නේ? සම්මුඛ බල සමානයි. සම්මුඛ බල සමානයි. right.
අපි මේ ඔක්කොගෙම ලිව නැති එකක් තියෙනවා. ඔක්කොගෙම ලිව නැති එකක් තියෙනවා. ඒක සුළු කරන සමරවස්සලා ලියා ගන්න මම කොහොමද ලියාගෙන ඉඳ දෙන්නේ කියලා. කියන්නම දෙච්ච එක. මෙන්න මේ සම්මුඛ පාද සමාන්තරයි මේ. මේ පාදනේ මේ පාදේ සමාන්තරයි. මේ පාදනේ මේ පාදේ සමාන්තරයි. ඒකත් දාගන්න රූපේ. මේකෙත් සම්මුඛ පාද සමාන්තරයි මේ. මේ පාදනේ මේ පාදේ සමාන්තරයි. ඒ වගේම මේ පාදනේ මේ පාදේ සමාන්තරයි. හයවෙනි කාරණා විදිහට ඒකත් ලියාගන්න. දැන් මේකේ සමුද්‍රාශ්‍රයේ නැති සුදු කෝණාශ්‍රයයි සමුද්‍රාශ්‍රයේ සහ සුදු කෝණාශ්‍රයේ අභ්‍යන්තර කෝණ අංශක 90යි මේකේ අංශක 90ද මේකේ අංශක 90ද ඇද උනාට පස්සේ 90යි අංශක 90ද අනුවෙන්නේ නැහනේ අයියානේ මෙහෙම දින එකක් නේ මෙහෙම දින එක අංශක 90යි මේක ඇද වෙද්දි ඔයගොල්ලෝ නම් පේනවා මෙන්න මේ කෝණ මොකද වෙන්නේ වෙනස් වෙනවා කෝණ වෙනස් වෙනවා හරි කෝණ වෙනස් වෙනවා එතකොට මෙතන කෝණය සුළු කෝණයක් වෙද්දි මෙතන කෝණය මහා කෝණයක් වෙනවා හරි එතකොට කෝණ සියල්ලම සමානවත් නැහැ මේ රොම්බසේ කෝණ සියල්ලම සමානවත් නැහැ හැබැයි මෙහෙම දෙයක් වෙනවා මෙතන අංශක 60යි නම් මෙතනත් අංශක 60 වෙනවා මෙතන 120 නම් මෙතනත් 120 වෙනවා ඒ කියන්නේ මේකේ කෝණ සියල්ල සමාන නැහැ කෝණ සියල්ල අංශක 90ක් නෙමෙයි හැබැයි සම්මුඛ කෝණ සමාන වෙනවා සම්මුඛ කෝණ සමාන වෙයි ඒ වගේම මේකෙන් තව ලක්ෂණයක් තමයි සම්මුඛ පාද සමාන්තරයි මේ පාදට මේ පාද සමාන්තරයි මේ පාදට මේ පාද සමාන්තරයි සම්මුඛ පාද සමාන්තරයි ඊළඟට මේකේ විකර්ණ මෙහෙම යා කරගත්තොත් විකර්ණ මේ විදිහට යා කරගත්තොත් විකර්ණ ලම්භකව සමච්ඡේදන වෙනවා විකර්ණ සමච්ඡේදන වෙනවා විකර්ණ සමච්ඡේදනය කියලා දාගන්න ඒ වගේම විකර්ණ ලම්භකව සමච්ඡේදන සමච්ඡේදන කියන්නේ කොහොමද ඒක පැහැදිලි කරලා දෙන්න දැන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණය සලකන්නකෝ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය එතකොට මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදය සමානයිනේ මෙන්න මේ පාදය සමානයි ඒ කියන්නේ මේ කෝණයයි සමාන වෙන්නේ මෙතන කෝණය සමාන වෙන්න ඕනේ. හරි. මේ මේ රූපය හැටියට මෙතන කෝණය කීයද වෙන්න ඕනේද? මේක බලමු. මේ ත්‍රිකෝණයක් ගන්නකො. මේ ත්‍රිකෝණයෙන් මේ පාදයට මේ පාදේ සමානයි. එහෙනම් මේ ඉස්සරහා දින කෝණය මේ ඉස්සරහා දින කෝණය මොකද වෙන්න ඕනේ? ඒ දෙක සමානයි. සමානයි කියන එකේ අදහස මෙන්න මේ කෝණය සමානයි කියන එක නේද? අංශක 60 60 කියලා ගානට බෙදනවා නේද? කියන එක තේරෙනවද? ආයි පාරක්ම රූපයක් ඇඳලා පැහැදිලි කරන්න. මේකේ විකර්ණමකින් මේ ත්‍රිපි මේ රොම්බසේ මෙන්න මේ කෝණ
අභ්‍යන්තර කෝණ කියන්නේ සම්මුඛ කෝණ සමච්ඡේදනය වෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයි කියන එකයි මම දැන් මේ පැහැදිලි කරන්නේ. හරි. මේ පාද සමානයි. මේ පාදට මේ පාද සමානයි. මේ පාද ඔක්කොම සමානයිනේ. එතකොට මෙන්න මේ කෝණය අපි ගමු 120යි කියලා. ඔයාලට මම තේරෙන්න ඕන නිසා තමයි මේ අගයක් ගත්තේ. සම්මුඛ කෝණ සමාන නිසා මේකත් 120යි. හිතන්නකො මෙන්න මේ ABC ත්‍රිකෝණය කියලා. ABC කියන ලොකු ත්‍රිකෝණේ AB පාදයට BC පාදය සමානයි. AB පාදයට BC පාදය සමානයි කියන එකේ අදහස සම්මුඛ කෝණ සමානයි කියන එකනේ අපි ඉගෙන ගන්නනේ මේක x නම් මෙතනත් x. මේක මම 60යි කියලා ගන්න. 60යි කියන ගන්නක හේතුවක් මම කියන්න. 60යි තමයි වෙන්න ඕනේ. හරි. ඔය විදිහටම ඔය විදිහටම මෙන්න මේ AC D කියන මේක XX කියන එක තේරෙනවද? මේක XX කියන එක තේරෙනවද? හරි. අසීම් තේරෙනවද? මෙතනටත් X එනවා මෙතනටත් X එනවා කියන එක තේරෙනවද? රශ්මික? තේරෙනවා. මම කියවන සම්මුඛ පාද සමාන්තරයි කියලා. අපි ඒකත් දාමු සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. මේ Z අකුර එනවා බලනවද? Z අකුර. Z අකුර ආවොත් මෙතන X නම් මෙතනත් මොකක්ද දෙන්නේ? මෙතනත් එන්නේ X. හරි. මට ඔය විදිහට මෙතන කියන්නේ මෙතනට මොකක්ද දෙන්නේ කියලා. තේන්න ඕන එක xy sir xy එන්නේ ඒකාන්තර කෝණ right හරි දැන් මේ ලොකු කෝණ 120යි නේද ලොකු කෝණ 120යි නම් මේකයි මේකයි කියලා දෙන්න ඕනේ 60යි 60යි ආ මේ ගාන්න දෙකට බෙදින් බෙදනවා නේද ඒ කියන්නේ මේ විකර්ණයෙන් මෙන්න මේ සම්මුඛ කෝණ මොකද වෙන්නේ විකර්ණයෙන් සම්මුඛ කෝණ මොකද වෙන්නේ සමච්ඡේදනය වෙනවා හරි අවිකර්ණය වගේ සම්මුඛ කෝණ සමච්ඡේදනය වෙනවා දැන් ඔය කතන්දරේ මෙන්න මේ කෝණට ගන්න පුළුවන් නේද අංශක 60ට මේ ADB කියන ත්‍රිකෝණේ ADB කියන ත්‍රිකෝණේ මේ පා මෙතනත් 60යි සම්මුඛ කෝණ සමානයිනේ මේ පාද ඉස්සරහින් තියෙන කෝණේ y එහෙනම් මේ පාද ඉස්සරහින් තියෙන කෝණයත් y මට ඕක නිකන් කියන්න පුළුවන් නිකන් කියලා වැඩක් නැහැ ඔයගොල්ලෝ වලට නිකන් පටපාඩම් කරලා වැඩක් නැහැ මේක අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ එතන මේකත් y මේකත් y මෙතන y නම් ওই විදිහටම මේ z අකුර මේකත් y නේද මෙතන y නම් ওই විදිහටම z අකුර ඒකාන්තර මේකත් y ඒ කියන්නේ මෙතන 60යි නම් මේක 30යි මේකත් 30යි මේකත් 30යි මේකත් 30යි හරිද එතන මෙතන 60ක් වෙලා මෙතන 30ක් වුණොත් 60යි 30යි 90යි 180 වෙන්න මෙන්න මේ කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ මේක 60යි මේක 30යි නම් 90යි 180 වෙන්න මේ මෙතන එන්න ඕනේ 60යි 30යි 90යි 180 වෙන්න මේ වෙන්න ඕනේ නේ විකර්ණ සමච්ඡේදනය වගේම විකර්ණ ලම්බකව සමච්ඡේදනය විකර්ණ ලම්බකව සමච්ඡේදනය ඒ වගේම විකර්ණ වලින් මෙන්න මේ සම්මුඛ කෝණ සමච්ඡේදය වෙනවා විකර්ණ වලින් සමච්ඡේදය නෙවෙයි හරි ගන්නවා සමච්ඡේදය දැන් මේ මම මේ 120 කියලා නිකන්ත්තේ අපිට යා වෙනස් අගයක් අරන් බලමු වෙනස් එකක් මෙහෙම ගන්නම්කෝ අපි විකර්ණ ලම්බකව සමච්ඡේදනද කියලා තව පාරක් ට්‍රයි මේ චෙක් කරලා බලමු හරිද කියලා හරි මම මෙතන 120 තරම් මෙතන 60 ගත්තේ ඇයි හරිද කියන්න පුළුවන්
මෙතන 120 තරම් මෙතන 60 ගත්තේයි. දැන් හිතන්න ඕනේ ආ හිතලා ගියන්න ඕනේ. අතන 120 තරගෙන මම අත අනිත් තැන 60 ගත්තේයි. 60 කියලා ගත්තේයි කියලා යහන්. සර එතන 100 60ක් වෙනවා එතන 120 නම් 60ක් වෙනවා. ආ හරියටම හරි. 100 කියන්නේ මොකද්ද? මිත්‍ර කෝණ. මෙතන 120යි නම් මෙතන 60යි. මෙතන 120යි නම් මෙතන 60යි. මෙතන 120යි මෙතන මේ 100 අකුර හතර පැත්තරම දිනවා මේ. 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 හරි. එතන මට කියන්න මම මෙතන 150 කියලා ගන්නවා. මෙතන කියලා දෙන්න ඕන. 30ක් මේ පාදර මේ පාදර මේ පාදර මේ පාද සමානයි. මේ පාදර මේ පාද සමාන්තරයි. හරි. එතකොට මට කියන්න මෙතන කෝණ කීයද? මෙතන කෝණ කීයද? 75. 75. මෙතන කෝණ කීයද? 15. 15. 75 15 කීයද? 90. 90. එහෙනම් මේ කෝණ කීයද? 90. මේක 15. මේක 75. මේ කෝණ කීයද? 90. මේක මේකත් 90. මේකත් 90. බලන්න. අපි මොන කෝණ ගත්තත් හරිද? විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ. හරි. ඒක තේරෙනවද? මේ රොම්බසේ කතන්දරය. එක තේරුණාද හැමෝටම රශ්මික හරිද සර් මේකෙත් විකර්ණයේ ප්‍රතිමුඛව සමච්ඡේදන වෙයි කියලා එක ධර්මයක් නේද විකර්ණයේ ප්‍රතිමුඛව සමච්ඡේදන වෙයි මේ දෙක අසීම් කොහොමද සරල රේඛා දෙක ප්‍රතිමුඛව සමච්ඡේදන වෙන හැම එකේම හරි ප්‍රතිමකෝ සමච්ඡේදය වෙනවා ප්‍රතිමකෝණ හැදෙනවනේ ගැටලුවක් නැහැ ලියන්න හරි ඊට පස්සේ අපි කතා කරනවා සමාන්තර ආශ්‍රය ගැන ඒ කියන්නේ සුජු කෝණාශ්‍රයට පයින් ගියවට පස්සේ එන එක අද පොඩ්ඩක් කලින් ක්ලාස් එක ඉවර කරන නමයට වගේ ඉතින් මේ සමාන්තර ආශ්‍රය ඉක්මනට අපි ඉවරක් කරමු හරි සමාන්තර ආශ්‍රය එතකොට සමාන්තර සුජුකෝණාශ්‍රය පයින් ගහුවා කියලා සමුඛ පාද වලට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේකේ සමුඛ පාද සමානම බලන්න. සමුඛ පාද සමානයි. ඊට පස්සේ සමුඛ කෝණ සමානයි. මූණට මූණ දින කෝණ සමුඛ කෝණ සමානයි. සම්මුඛ පාද සුපුරුදු විදිහට මේකෙත් සමාන්තරයි සම්මුඛ පාද සමාන්තරයි හරි එතකොට දැන් සුදු කෝණාශ්‍රය විකර්ණ දිගින් සමාන නැහැනේ එහෙනම් මේකෙත් විකර්ණ දෙකකින් සමානද? සුජුකෝණාශ්‍රය විකර්ණ දෙකකින් සමාන නැහැ. මේකෙත් විකර්ණ දෙකකින් සමාන නැහැ. හැබැයි මේකෙත් විකර්ණ සමච්ඡේදන වෙනවා. සමච්ඡේදන වෙනවා. විකර්ණ සමච්ඡේදන වෙනවා. හැබැයි විකර්ණ දෙකකින් සමාන නැහැ හොමේ. මේක
දහයක් නම් මේක 12ක් වෙනවා හරි දැන් රොම්බසේ සමානයි ත්‍රිකෝණාංශයේ සමානයි සමාන රාශියේ සමානයි හැබැයි මේකේ මේ සමාන්තර රාශි විකර්ණ සමාන දිගින් සමාන නැහැ මේක 12ක් නම් මේක 10ක් වෙනවා නැත්නම් මේක 16ක් නම් මේක 20ක් වෙනවා හැබැයි මෙන්න මේ පොයින්ට් එක නිසා හරි මේ විකර්ණය දිග දෙකට මැදින් බෙදෙනවා ඒක තමයි සමච්චය දෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේක 6ක් නම් මේක 6ක් වෙනවා මේක 10යි නම් සම්පූර්ණ දිග මේක 5ක් නම් මේක 5 වෙනවා පැහැදිලිද හරි මම දැන් කිව්වනේ මේක ලියාගන්න මම දැන් කිව්වනේ මේ හතරටම කියන්නේ සමාන්තර ආශ්‍රය කියලා මේ හැඩදල හතරටම අපි කියන්නේ සමාන්තර ආශ්‍රය කියලා හරි මට කියන්න බලන්න මේ හැඩදල හතරටම පොදු වෙච්ච කරුණු මොනවද හැඩදල හතරටම පොදු වෙන්න ඕනේ හරි සමාන්තර ආශ්‍රයයට ත්‍රිකෝණ ආශ්‍රයයට රෝම්බසයට සමාන්තර ආශ්‍රයයට මේ කියන්නා වූ හැඩදල හතරටම පොදු පොදු වෙච්ච ලක්ෂණ මොනවද සම්මුඛ පාද සමානයි සම්මුඛ පාද සමානයි ඔන්න එක සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි කෝණ සමානයි සමාන විකර්ණයේ සමච්ඡේද නෙවෙයි අවිකර්ණ සමච්ඡේද නෙවෙයි තාවන තවදිනා හතරේම තියෙන එක ප්‍රතිමුඛ පාද සමානයි ප්‍රතිමුඛ පාද සමාන වේ එකක් ලියමු ප්‍රතිමුඛ පාද නෙමෙය සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ ඒක හැබැයි අර විශේෂ සුවිශේෂී ලක්ෂණයක් නෙමෙයි මොකද විකර්ණ දෙකම සමාන මේ සරල රේඛාවක්නේ අපි ඒක අන්තිමට ලියමු තව මොන හරි දිනවද විශේෂ එකක් ඇයි සම්මුඛ පාද සමාන්තරයි නේද හතරෙම සම්මුඛ පාද හතරයි සමාන්තරයි නේ හතරෙම එතකොට ඕගොල්ලෝ කිසියම් වූ චතුරාශ්‍රයක් දුන්නොත් හරි කිසියම් වූ චතුරාශ්‍රයක ඕගොල්ලන්ට පුළුවන් වුණොත් ඒ චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමාන කරන්න හරි එහෙම නැත්නම් සම්මුඛ කෝණ සමාන කරන්න හරි එහෙම නැත්නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වන්න හරි එහෙම නැත්නම් සම්මුඛ පාද සමාන්තරයි කියලා හරි පෙන්වන්න පුළුවන් වුණොත් ඒ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඔන්න සමාන්තර ආශ්‍රය පොදු ලක්ෂණ හතරයි තියෙන්නේ. එක්ක සම්මුඛ පාද සමාන අනිවාර්යයෙන්ම සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ සමච්ඡේදන වේ සම්මුඛ පාද සමාන්තරයි. මේ හතරෙන් එකක් චතුරාශ්‍රයක. මේ හතරෙන් එක ලක්ෂණයක් ඔයාලන්ට පුළුවන් වුණොත් පෙන්වන්න ඒ චතුරාශ්‍රයේ. අන්න ඒ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. පැහැදිලිද? හරිද ඊට අමතරව මේ සමාන්තර මෙන්න මේ හැඩතලවල මෙන්න මේ රොම්බසය සමාන්තරාශ්‍රය සුදුකෝණාශ්‍රය හරිද සමුදුරාශ්‍රය ගත්තොත් ඒවට සුවිශේෂී වෙච්ච ලක්ෂණ තියෙනවා හරිද නමුත් මේ හැඩතල හතරටම පොදු වෙච්ච ලක්ෂණය තමයි සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි සම්මුඛ පාද සමාන්තරයි විකර්ණ කියන එක සමච්ඡේද නෙවෙයි. පැහැදිලිද? හරි. මෙහෙම ලියන්න. මේක ලියන්න එපා. මෙහෙම ලියන්න. ඉහත සමාන්තර ආශ්‍රය හතරෙන්
ඊළඟ සමාන්තර අංශ අතරින් දක්නට ලබන පොදු ලක්ෂණ වෙයි දක්නට ලබන දක්නට ලබන පොදු ලක්ෂණ වනුයේ පොදු ලක්ෂණ වනුයේ පොදු ලක්ෂණ වනුයේ කියලා මෙන්න මේ හතර ලියන්න හරිද ලියාගත්තද රයිට් හරි හරි එතකොට අපේ කිසියම් වූ ගාන දැන් ඔයගලන්ට මම කියලා දෙනවා සමාන්තර රේඛා දෙකක් කොයි හරි තැනක දැක්කොත් ගානක සමාන්තර රේඛා දෙකක් කොයි හරි තැනක දැක්කොත් ඔයගලන්ට මොකද්ද මතක් වෙන්න ඕනේ මේ ගාන ඇතුලේ මොනවද තියෙනවද කියලා මතක් වෙන්න ඕනේ මිත්‍රකෝණ ඒකාන්තරකෝණ ඒකාන්තරකෝණ අනුරූපකෝණ හරියට හරි මෙන්න මේවා එකක් තියෙනවා කියලා දැනගන්න ඕනේ හරි ඊට පස්සේ මම කිව්වා මේ වගේ ත්‍රිකෝණයක් දීලා මෙහෙම පාදයකුත් දික් කරලා මෙන්න මෙහෙම දුන්නොත් මොකද්ද තියෙන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ ඔයගොල්ලෝ තග්ගා දාගන්න ඕනේ මොනවද මෙතන x කියලා තිබ්බොත් තග්ගාල දාගන්න ඕනේ මොකද්ද? අනිත් පැත්තට x අකුර දාගන්න කියලා කිව්වා. මතකද එහෙම එකක් කියවුවා. හරි. සම්මුඛපාද සමානයි නේද? සම්මුඛෝණ සමානයි. හරි. දැන් මම ඔයගලන්ට කියනවා කිසියම් වූ ගානක මෙන්න මේක සමාන්තර ආශ්‍රයක් කියලා දිබ්බ ගමන් සමාන්තර ආශ්‍රයක් කියලා කිව්ව ගමන් මෙන්න මේව දාගන්න ඕනේ. සම්මුඛපාද සමානයි. හරි. සම්මුඛෝණ සමානයි. සම්මුඛපාද සමාන්තරයි. සම්මුඛෝණ සමානයි. විකාරණ තිබ්බොත් විකාරණ ඇතුළේ විකාරණ කියන එක සමච්ඡේදන වේ. ඔන්න ඔය ලක්ෂණ ඔක්කොම ටික ඔයගොල්ලෝ රූපය ඇතුළේ දාගන්න ඕනේ. එහෙම දාගත්තොත් විතරයි ඔයගලන්ට ගාන වෙන්නේ. ජාමිතිය ගණන් කරමු. හරි. සමාන්තර ආශ්‍රේ ලක්ෂණ ඔක්කොම ටික ලියා ගන්න ඕනේ. හරි. හෙට හවසට ක්ලාස් එකක් කරන්න පුළුවන්ද අපිට? කීයටද සර්? හෙට 7ට වගේ. සර් 7ට සමහර විට කරන්ට් යනවා. හරි බලලා දැක දාගමු. නෑ මේ ගණන් ටික ගන්න එක. දෙන්නත් මම පුළුවන්ද? ලියාගන්න අපේ පළවෙනි කාරණාව තරුවක් දාලා ස්වරූපේ තනින්න ඕනද අර මේක අදින්න බා තරුවක් දාලා ලියාගන්න මේ සම්මුඛ පාද යුගල් සමාන්තර වන චතුරස්‍රය සම්මුඛ පාද යුගල්
සම්මුඛ පාදයේ බල සමාන වන චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ. සම්මුඛ පාද බල සමාන වන චතුරාශ්‍රයක් සමාන සමාන්තරද කියවන සමාන වන චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ. සම්මුඛ පාද බල සමාන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ කියලා මෙන්න මේක අඳගන්න යනවා. හරිද? ඊළඟ නේද? ඊළඟ ලියන්න ඊළඟ තරුව සම්මුඛ පාදයේ වල් සමාන්තර වනේ චතුරාශ්‍රය. සම්මුඛ පාදයේ වල් සමාන්තර වනේ චතුරාශ්‍රය. සරයි බරක්ද? සම්මුඛ පාදයේ වල් සමාන්තර වන චතුරාශ්‍රය. සම්මුඛ පාදයේ වල් සමාන්තර වන චතුරාශ්‍රය. සමාන්තර ආශ්‍රයක් වේ. හරිද? ඒක අඳගත්තද? මේක සම්මුඛ පාදයේ වල් සමාන්තර වන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රය සම්මුඛ පාදයේ වල් සමාන්තර වන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ කියන කරණටින් මේක අඳගන්න. රශ්මික හරිද? වෙනත් මහරද ඊළඟ ලියා ගන්න. සම්මුඛ කෝණ සමාන චතුරාශ්‍රය. සම්මුඛ කෝණ සමාන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. සම්මුඛ කෝණ සමාන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ.
Kita main namanya rupiah ada. Main namanya kan ada. හරි ඊළඟ හතර වෙනි කාරණාව ලියා ගන්න කිසියම් වූ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් Vikarna ekineka samachchedanaya venam ema chaturashraya samantarashrayak ve. Ema chaturashraya samantarashrayak ve. Ema chaturashraya samantarashrayak ve. Da ada balanda me ඔගොල්ලෝගේ 7 වෙනි පේපරේ සහ 8 වෙනි 2 වෙනි 3 වෙනි ඔය පේපර් සෙට් එකේම සමාන්තර ආශ්‍රය ගණන් කරගන්න පුළුවන් ද කියලා. අද ඉගෙනගත්තු දේවල් වලින් බලන්න ඔයගොල්ලන්ගේ දැන් අර මේ 7 වෙනි පේපරේ වැරදිච්ච ගණන් එහෙම තියෙනවනේ. ඒ ගණන් මේ චෙක් කරලා බලන්න මේ දැන් හදාගන්න පුළුවන් ද කියලා. දැන් තේරෙනවද කියලා ගණන් බලන්න. මේ රූපය අඳගන්න. Mama tahu ඔයගලන්ට විශේෂ කාරණාවක් කියලා දෙන්න මේ සමාන්තර ආශ්‍රය කියන්නේ මේ මේ කාරණා හතරට අමතරව හරි මේ කරුණු හතරට අමතරව තව එකක් තියෙනවා නිකන් සාමාන්‍ය බහුලව පාවිච්චි කරන කොටසක් මේක ඉස්සෙල්ලා බලා ගන්න මම ඊට පස්සේ නෝට් එකක් දෙන්න මොකක්කාරය දුරස්සයක් තිබ්බොත් සම්මුඛපාද යුගල පමණ සමාන සහ සමාන්තර සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ සම්මුඛපාද යුගල පමණක් ඒ කියන්නේ මේ විදිහට ඕක මෙහෙම ගන්න බෑ හොඳේ මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමාන්තරයි එහෙම කියලා සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න බෑ එකම පාද දෙක වෙන්න ඕනේ සම්මුඛපාද දෙක වෙන්න ඕනේ මේ පාදක සමාන සහ සමාන්තර නම් අන්න ඒකත් සමාන්තර ආශ්‍රයක් වෙනවා බහුලව පාවිච්චි කරන තැන පාඩවල දෙකකින් හරි කමන්නේ නැහැ තරු දෙකක් දාගෙන ලියන්න නෝට් එක චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සම්මුඛ පාදයේ වල සමාන හා සමාන්තර වේනම් සමාන හා සමාන්තර වේනම් සමාන හා සමාන්තර වේනම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. ඒක ලියලා මෙන්න මේක විතරක් අඳගන්න. මේක විතරයි අඳගන්න ඕනේ. ඔන්න සමාන්තර ආශ්‍රය වල තීර ටික. හරි. ඔකේ ගණන් ටිකක් අපි හදන්න ඕනේ. අද හදා ගන්න බැරි වෙයි. අපි ඊළඟ දවසේ දාලා සර් අර එක මේ මේ පැත්තේ තියෙන එක විතරයිද අද ගන්න ඕන මේක විතරක් අඳ ගන්න කියලා කිව්වේ මේක අඳින්න එපා දැන් හරි ඕන කටුවැඩ මේ පොතේ ඔය ලියන නෝට් එක උඩින්ම දාගන්න මෙන්න මේ රූපය ඇඳලා හතරයක් දාගන්න මෙහෙම වුණා කියලා සමාන්තරාශ්‍රයක් කියලා කියන්න බෑ කියන ඒ කියන්නේ සම්මුඛපාදයේ උගලක් සමාන සහ වෙනත් සම්මුඛපාදයේ උගලක් සමාන්තර වුණා කියලා අපිට මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න බෑ. ඔයාලගේ වචනේ නෝට් එකක් දාන්න. ඒකර මේක තේරුම් යයි. හරි. මේක ගණන් ටික හදන්න ඕනේ අපි ඊළඟ දවසේ ගණන් ටික හදමු.
මේ ටික තමයි තියෙන ටික. අනිවාර්යෙන් මේ නෝට් එක ඉස්සලා බලාගෙන ගණන් හදන්න කලින් අපි ඊළඟ දවසේ මේකේ ගණන් ටික හදනවා. දැන් මේ සතියේ මේ මම සම්බාධිතා වෘක්ෂරණ සහ කොටදලයකේ නෝ මේ වීඩියෝ එක දාන්න ගණන් ටික හදන වීඩියෝ එක. එතකොට ඔයගලන්ට ඒ ටික iPad අප පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. අද ඉඳලා මම මේ ගණන් ටිකක් එවනවා. ඒ ගණන් ටික හදලා මට එවන්න. පොඩ්ඩක් වැඩ කරනවා මදි වගේ කට්ටිය මට තේරෙනවා මේ මේ දවස් ටිකේ. එහෙම කරන්න එපා වැඩ ටික කරලා වෙලාවට ඒ ටික එවන්න. කම්මැලි වෙන්න එපා මොකද මේ තව පොඩි කාලයනේ තියෙන්නේ. ඉක්මනට මේ මාසේ යනවා. මේ මාසේ ඉක්මනට යනවා පට ගාලා යනවා. හරි. ඉක්මනට ඉක්මනට එක්සෑම් එක ලඟ වෙන එක විතරයි වෙන්නේ. ඒතර ලඟ වෙන වැඩ කරන එක අඩු කරනවා කියන්නේ ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. නිසා එහෙම එපා එන්නේ වැඩ කරන එක වැඩි කරන්න දැන්. හරි. වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න. හරි. වැඩ කරන ප්‍රමාණය වැඩි කරලා එක මට්ටමකට එයි. ඊට පස්සේ එක්සෑම් එකට මාසයක් දෙකක් තියලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න. දැන් වැඩ කරන්න ඕනේ මේ දවස්වල කාගෙන වැඩ කරන්න ඕනේ. නිදි මරාගෙන ගණන් හදන්න ඕනේ. මගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. හරි. එහෙම අහන්න නැහැ ඉතින්. උනට අහන්න ඕනේ. හරි. මේ එහෙම අහලාලා මේ කොහොම හරි මේක ගොඩ දාගෙන තේරුම් ගන්න ඕනේ. කොහෙන් හරි කමන්නේ මේක මේ ඉගෙනගෙන ඔයගොල්ලෝ හොඳ රිසල්ට් එකක් දාගන්න ඕනේ. ඉතින් මේ මහන්සිලා වැඩ කරන්න. අපි කලින් කරපු ලෙසන්ස් වල ප්‍රසිත පාඩමේ ඒ වගේම ශ්‍රේණි පාඩමේ සමහරට ඒ පාඩම් වල අකමැතියි. සමහරට දැන් මේ මතක නැතිද? හරි. එහෙම මතක ඇති වුණා හෝ අකමැති වුණා කියලා එක්සෑම් එකේ ලකුණු වැඩි කරන්නේ නැහැ. දෙන ගාන දෙනවා. ඉතින් අකමැති වුණත් මතක නැති වුණත් කරන්න වෙනවා. දැන් එහෙනම් ඉතින් තේරුම් නැති වුණා නම් ඕන වෙලාවක මගෙන් අහගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අහනයි ඇත්තටම මම මේ අහනයි ඉන්නවා. මම ඒ අහන හැමෝටම මේ වොයිස් රෙකෝඩ් දාලා දෙනවා මේක මෙහෙම හදන්න මේක මෙහෙම හදන්න කියලා. ඒතකොට එහෙම එහෙම හරි කමන්නේ නැහැ. පුළුවන් තරම් මට වද දීලා මේ වැඩේ කරොත් කරගන්න ඕනේ. මට වද දෙන තරමටම ඔයගලන්ට හොඳයි මේ දවස් ටිකේ. ඒ නිසා මේ ගරන්ටි කොහොම හරි හදාගන්න නොතේරෙන දේවල් ටික අහගන්න. එතකොට මම කියලා දෙන්නම් මේක තේරුම් ගන්න පුළුවන් විදිහට හා අදා ගන්න පුළුවන් විදිහට. හරි. එතකොට ජාමි දෙනවා. දැන් මේ මුලින්ම උගන්නන්නේ 6 වසර 7 වසර 8 වසර 9 වසර ඔක්කොම ටික. දැන් මේ 11 වසර උගන්නන්නේ. මේ අද ඉගෙනන්නේ 10 වසර පාඩමක් ඇත්තට. හරි. එතකොට මේ අපිට මෙතනින් පස්සේ දැන් ඔයගලන්ගේ ජ්‍යාමිතිය ඔය ත්‍රිකෝණ සහ සමාන්තර සම්බන්ධව බේසික් නොලෙජ් එක හරි. ඊට පස්සේ ටික ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි තව චූටි දේවල් ටිකක් තියෙනවා මේ සමකෝණී ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ඒ 11 වසර ටික. ඒ ටිකත් මිනිස්සේ ගොඩ දා ගන්න පුළුවන් ඒවා අවුලක් නැහැ. මේ ටික හොඳටම පුළුවන් නම් ඒවා අවුලක්ම නැහැ. ගොඩ දා ගන්න පුළුවන්. හරි. මේ ටික නැතුව ඒව පටන් ගත්ත කියන්නේ පිස්සු හැදෙනවා. හරි. ඒ නිසා මේ ගැටලුවක් නැහැ. දැන් අපිට උරුදු ජ්‍යාමිතිය අද තියන්න පුළුවන්. එතකොට අපි ලබන සතියේ උරුදු ජ්‍යාමිතිය ගණන් පටන් ගන්නවා. ඊට කලින් මේක ගණන් ටිකක් හදන්න ඕනේ සහ අර මේ අංග සාමය ගණන් කර. දැන් මෙතනින් මෙයාට අංග සාමය නම් තියෙනවා සෑහෙන්න. අංග සාම ගණන් ටික හදා ගන්න ඕනේ. මම මේකත් හදලා එවන්න. එතකොට ඔයගලන්ට මේ ඒකත් බලලා තේරුම් ගන්න පුළුවන්. ඒක බලන්න. බලලා තේරුම් ගන්න. නොතේරෙන දැන් අහන්න. එතකොට මම කියලා දෙන්න. හරි. ඊට අමතරව අපි දැන් පේපර් ක්ලාස් එක මේ සතිය දෙන්න බැරි වෙයි. ඊළඟ සතිය අපි පේපර් එකක් කරනවා. ඊළඟ සතිය අපි ස්කුරාදට අඟහරුවාද පුළුවන් නම් මේකේ ගණන් ටික හදමු. ස්කුරාදට අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. එතකොට මේ සතිය දිගටම මේ හැමදාම ඔයගලන්ට මේ අද ඉඳන් හම්බේ මම අද එකක් ගානක් දාන්නම්. සම්භාවිතාව ගැන නම් මේ ඒව කරන්න නොකර ඉන්නවා කියන්නේ මේ ආපු වෙලාවත් අපරාධයි. ඇත්තම කතාව. හරි. දැන් සම්භාවිතාව ජීවිතයට ඉගෙන ගන්න නැති ළමයයි ක්ලාස් එකට ඇවිල්ලා එක ගානක්වත් කරන්න නැති කෙනයි දෙන්නම එකයි. ඇත්ත කතාව ඒක. ගණන් වල එහෙම තමයි. ඒ කියන්නේ මේ බාගල වැඩ කරන එක කෙනයි වැඩ කරන්නේ නැති එක කෙනයි දෙන්නම එක හා සමානයි. හරි. මේ එක සහ බිංදුව තියෙන එක තමයි තියෙන්නේ. එක්ක වැඩ කරන්න ඕනේ නැත්නම් නොකර ඉන්න ඕනේ. බාගල කරනවා කියන්නේ එයාට තමයි ගොඩම පාඩු. වැඩ නොකරන එකට වඩා. මොකද පන්ති ඉත්තේනවනේ. කාලයක් වෙන් කරනවනේ. ඒක බාගල කරගන්න එක්කෙනයි වැඩ කරන්න නැති එක්කෙනයි දෙන්නම එක හා සමානයි. බාගල වැඩ කරන එක පොඩ්ඩක් කාලෙත් වේ කරලා තියෙනවා. ඒකෝ එයාට තමයි ගොඩම පාඩු. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක කරගන්න. හරි. සම්භාවිතාව මම ගරන්ටි කියනවා හදන්න. පුළු පුළුවන් විදිහට හදන්න ප්‍රශ්නයක් නැහැ. ඒතර අඩු පාඩු ටික මම හිතන විදිහ කියලා දෙන්න. ඔයගොල්ලෝ වැඩ කරොත් විතරයි මට මේ අඩු පාඩු ටික බලලා ඔය කරලා තියෙන විදිහ වැරදි. ඕක හිතන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා මට කියන්න පුළුවන්. නොකර හිටියොත් නොකරන තාක්කල් මට එහෙම කියන්න බෑ. හරි. කවදාවත් ඒ සබ්ජෙක්ට් එක වලට යන්නේ නැහැ. හරි. ඒ නිසා වැඩ ටික කරන්න වහන්සේ. හරි. අදලාදී ගුඩ් නයිට්. අපි ගරන්ටි එකක් හදමු. අගහරවලයි ක්ලාස් එකක් දාගමු. දිනෙත් මම අගහරවල හවසට පුළුවන් නේ ක්ලාස් එකක් දාගන්න.
මේ අඟහරුවාද මට පුළුවන් වුණත් මම දාන්න මොකද අපේ හැබැයි ටිකක් රෑවේ මොකද මම එද්දිම හත හදාමාර විතර වෙනවා ගෙදර එද්දිම බලමු අපි අඟහරුවාද නැත්තම් බදාදා හරි දාගමු බදාදා නම් අපිට හතට හයට වගේ දාගන්න පුළුවන් ක්ලාස් එක බදාදා වගේ නම් එහෙම පුළුවන්ද අවුලක් නැද්ද All right, enam badan dari dago, keluar. Dengan itu badan apa lagi? Hari hari balik ya, keluar. Mereka garanti kehadiran dari dago sudah ada. Hari, enam ada lagi. Good night, semua orang jaya.